එකක් තමයි දැන් මේ ඔක්කොම වාදේ එන්නේ දැන් මේ මං හිතන්නේ පිලාලි තාරක එතකොට පුදුමි ඔක්කොම ජනවරම කියන එකනේ. දැන් මං හිතන්නේ ඒ ඇස්සේ ඒක එක්කම ඔබත් සම්බන්ධ කරලා අර ඒ බඩගින්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. බරපතල ප්‍රශ්න ගන්නවා. මිනිසුන්ට ඇත්තටම මිනිසුන්ට ඇති වෙලා මේක තියෙන්නේ ජනවරම ගැන ප්‍රශ්නයක්. එතකොට දැන් අපි මිනිසුන්ට රස්සාවල් නැහැ. ඊට පස්සේ ලංකාවේ ඉන්න විදියක් නැහැ. උදේට කෑවොත් දවල්ට කන්න විදියක් නැහැ. ඉතින් ඒක ඒව තමයි තියෙන ප්‍රශ්න. අපි දැන් ඔන්න ඔය සත්‍යෙත් එක්කම ආපහු දැන් ප්‍රශ්නයක් ගේනවා. දැන් මේ ජනවරමක් තමයි මේ ඡන්දෙන් ඉල්ලන කියලා. දැන් මේ ඡන්දේ මං දැක්ක විමල් විරවාස මහත්මයා, එතකොට ඔය මෛත්‍රී පාල සිරිසේන මහත්මයා, මේ ඔක්කොම සජිත් ප්‍රේමදාස මහත්මයා, අනුරු කුමාර දිසානායක, මේ ඔක්කොම අනුරු විශේෂයෙන්ම මේ හැම කෙනාම කියලා මේක මේ ජනමතය පිළිබඳ වෙච්ච මැතිවරණයක් බවට පාවිච්චි කරගන්න කියලා. දැන් මම හිතන්නේ ඒ සතම් පාටි මන් දන්නේක දැනුවත්ව නොදැනුවත්ව ටික තාරක නානක්කාර මහත්තයත් කෝ ගමේ ඡන්ද රටේ ඡන්දයක් කරගන්න ඕන කියලා. මම මේ උත්තරේ දෙන්නේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ දිනුවෙන් විතරකුත් නෙමෙයි. තාරක නියෝජනය කරන සජබෙත් වෙනුවෙන්. මොකද දන්නවද? මේ ඡන්දේ ගමේ ඡන්දයක් මේක. මේක ගමේ ඡන්දයක් නේ කියන්නේ ගමට නියෝජිතයෙක් පත් කරගන්නවා. පළාත් පාලනය කියලා විෂයක් හදලා තියෙන්නේ පළාත් පාලනය වෙනුවෙන්. ගමේ ඡන්දේ අරමුණ තමයි ඒ ගමේ ඉන්න ගමේ මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන ගමේ නියෝජිතයා පත් කරගන්න. අපි ඒ ගමේ ඡන්දේ රටේ ඡන්දේ කරවත මොකක්ද නම් වෙන්නේ? හැමදාම පළාත් පාලනේ තිබුණු මැසිවිල්ල තමයි දැන් මේ පුදුලා ගෙනාව ජනසභා කියලා ආකෘතිය. ඒතර සාමාන්‍ය සමාජිනුත් ගෙනාව. ඒත් ගෙනාව මේ පළාත් පාලනේ ඇතුළ දැන් අර කොන්ත්‍රාත්කාරයෝ ටිකක් අලුත් ප්‍රභූපන්තියක් ඇවිල්ලා මේ ගමේ නියෝජනේ නෑ එතන. ඒතකොට ගමේ ගමවිනු ගම් සභාව ඉස්සර ගමේ ප්‍රශ්න කතා කරලා ගමේ මිනිස්සු තීරණය ගත්තා. පංචායත් එක එහෙමනේ. පළාත් පාලනේ ග්‍රාම සභාව කියන්නේ එහෙමයි. ඒතර ගමේ මිනිස්සු ගමේ ප්‍රශ්න දන්න ගමේ මිනිහෙක් පත් කරගෙන ගමේ වැඩේ ගමෙත් ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඒ ප්‍රශ්න කතා කරගන්න වෙනුවට රටේ දේශපාලනේ පදනම් කරගෙන දැන් කැම්පේන් එක කියන්නේ මොකද්ද? රටේ දේශපාලනේ වෙන ජනමතය. ඒ ජනමතය කියලා පත් කළොත් එහෙම දැන් ඔක අනුර කුමාර විසානායක මහත්මයාගේ කැම්පේන් එකනේ. ඒකට මෙතුමලටත් වෙන්නේ ඇත්තටම අර මොකක් හරි ලොකු ලස්සන තොරොම්බල් බෝඩ් එකක් ගහලා ගමට කිසිම සම්බන්ධයක් නැති කොහෙන් හරි ගෙන විද්වත් අර කලින් වියත්මගේ ගෙනාව වගේ වෙන විදිහක NPP එක හරි මොකක් හරි කියලා ගේන විද්වතු ටිකක් ගැලලා ගමේ පත් කරනවා නේද? එහෙනම් ප්‍රශ්න මොකද අපිට ඕන තරම් වාද කරගන්න පුළුවන් කියලා ඒ මොඩල් එකම ගැන දරදිච්චව කතා කරන්න එපා. ඒ මොඩල් එකම ගැනලා ආයෙ ගමට කෙනෙක් පත් කරගන්නවා. මම කියන්නේ පළාත් පාලන ඡන්දෙදී මගේ මම කියන්නේ අඩු ලොකු දේවල් කරන්න බැරුණාට මම හැමදාම ගන්න උදාහරණයක් තියෙනවා පළාත් පාලන ඡන්දේ සරණ පාලකරණය කරන්න ඕන කියලා. මම ඒ උදාහරණ ගා මිනුවන්ගොඩ හිටියා පාලිසභා මන්ත්‍රීවරයෙක්. ඔහුගේ නම සරණපාල. එක්සත් ජාතික පක්ෂයේ දැන් ගුණක් කලින් මම අවුරුදු 10 කලින් ඔහු පුට් සයිකලයක කොඩියක් බැඳගෙන ගියක් ගාන ගිහින් තමයි පාලිසභා මැතිවරණේට ඡන්දෙ ඉල්ලුවේ. ඔහු තරම් ඔහු ඉත හැම ගෙදරක්ම දන්නවා. හැම මිනිහගේම ප්‍රශ්නේ දන්නවා. ඔහු ලක්ෂ ගණන් වියදම් කරන පුට් සයිකලේ යන්නේ. කොඩියක් ගහන ගිහින් ඡන්දෙ ඉල්ලලා හැමදාම මිනුවන්ගොඩ පාලිසභාවට පත් වෙනවා. ඒක මම කියන්නේ සරණ පාලකරණය කරන පාර්ලිමේන්තුවට ආවේ නැහැ නේ. නෑ ਉਹ පාලිසභාව. ආවනම් ඉවරයි. ඊට පස්සේ ඒ පාලිසභාව. ඔව්. එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක අපේ උපකල්පනයක්. නමුත් මං කියයි මම මේ උදාහරණ ගත්තේ වැදගත් උදාහරණයක්. එහෙම අය ගොඩක් හිටියා. මේ ගම්පහ දිස්ත්‍රික්කේ තාමත් ඉන්නවා පොජන මේ පොජන පෙරමුණෙන් ඉන්නවා බොණී කියලා මන්ත්‍රීතුමෙක් ඉන්නවා ගම්පහ. ඔහුත් ඒ වගේ පයින් ගිහිල්ලා මුලින්ම එක්සත් ජාතික පක්ෂ දේශපාලනක මම ඒක දන්නේ. ඡන්ද කරා. මේ ගමේ ඡන්ද දැන් ඒක ක්‍රමානුකූලව වෙනස් වෙලා තියෙනවා. මේ ඒ නිසා මේ ගමේ ඡන්ද එහෙම තියෙනවා. දැන් කාට හරි මේ වෙලාවේ ජනවරමක් වුණනම් පාර්ලිමේන්තුවෙන් ඉල්ල ගන්න පුළුවන් මෙන්න මේක වෙනුවෙන්. උදාහරණයක් විදිහට ලංකාවේ ආර්ථික නිකන් ජනමත විචාරණයක් තියන්න බෑනේ. මේ ප්‍රශ්නයක් තියෙන්න බෑ. ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් මොකද්ද හරි IMF යන IMF එකේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එකද වෙන විකල්ප වැඩපිළිවෙල තියනවාද? හා විකල්ප වැඩපිළිවෙල කියලා මෙන්න මේක. එහෙනම් මෙන්න මේක තමයි අපි ජනමතය අහන්නේ. ජනමතය අහන්නේ. මට තාරක කියන්න ඕනේ ජනමතය අහන්නේ. ඔව්. තාරකගේ මට උත්තරයක් ඕනේ. ලලිත් කුමාරගේ උත්තරයක් ඕනේ. මොකද්ද අහන ප්‍රශ්නේ ජනතාවගේ? රනිල් වික්‍රමසිංහ දෝනේ වෙන කවුද කියලා ඕනේ කියලා නම අහලා අහන්න වෙන ජනාධිපතිවරයාගෙන් ජනමතේ ප්‍රශ්න යන්නේ මේක අහන IMF ප්‍රෝග්‍රෑම් එකද විකල්ප ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් මොකද රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් මොකද්ද කරන්නේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මොකද්ද කරන්නේ ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල අන්න එහෙම මූලික ප්‍රතිපත්ති ප්‍රශ්න තියෙන තීරණාත්මක ප්‍රශ්න ඒ තීරණාත්මක ප්‍රශ්නෙකට මොකක් මිනිස්සුගේ මතය අහන්න ඕන හැබැයි මේක පළාත් පාලන ඡන්ද කියන එකට සම්පූර්ණ ඒකේ ව්‍යුහයෙන්ම වෙනස් ගමේ ගිහිල්ලා ගමේ මිනිස්සේ ඡන්දිල්ලන්නේ ඔය කියන මතය එකෙන් ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. උදාහරණයක් විතර දැන් මම ඡන්ද දෙන්න ගියොත් එහෙම දැන් මගේ ඡන්දෙ තියෙන්නේ අත්තනගල්ලේ නම් මගේ ගමන් කලින් හිටියේ මගලකොඩ මම මගලකොඩ නම් මම ඡන්දෙ දෙන පක්ෂයට නෙමෙයි මං ඡන්දෙ දෙන්නේ මෙහෙදී. මොකද දැන් මම දැන් ඉන්න ගම් පහ
ම එක්සත් ජාතික පක්ෂ වුණට මගේ ගමේද මගේ ගම ඉන්න පක්ෂතුනක නියෝජය තුන්න මාර්ත කවරුතු ජීවත් වෙච්ච මගේ මිනිසුන් තුන්දරයි කවුද හොඳ කියලගන්න. තොර මං යාර්තමයි චන්ද දෙන්නේ. ඒ මම කිය දැම්මයින්න ගම්පහ මර දෙන්නේ අලියටන නමුත් මම කියන්නේ දැම බුදුහරණ ගම්මක මගේ අම්මයින්න මගලකොට ත මගේ අම එක් සජාතික පශය සඳදිවා කියලක්න මොකද හේතු අපේ ගමේ තුන්නෙ කිල්ලන්නේ. එතොට අපේ අම්ම මගේ හනි නිමල්ල යට චන්දන රවීට චන්ද දෙන්නේ ඉන්දිකර චන්දන මගේ හන් හෙම මේ පලපාන චන්දය තිරණය වෙන්න හෙම. එතකට ඒ පුද්ගලයෝ මගේ තුමට උත්ර ඒ.